ලෙස සමාජ විකල්පය නිර්මාණය පිණිස ඔපියුම ෆෝන් රේඩියෝ දැන් අපි ප්‍රශ්න 10කට මේ බහුතරයට දැන්නේ ඒගොල්ලන්ගේ අදහස් කරගෙන මේක කප්පාදු කරගන්න පුළුවන්ද කියන එක. ඒ වචනේ අපි ගාව තිබුණ නැතු වුණාට ධනවාදී ඉස්සෙල් විකල්පේ මේ නූතනවාදයට දෙන විකල්පේ. හරි ඒක නිකන් අර මොකක්ද මේ පරණම් වාදේ වගේ. අද සංවාදයේ සඳහා අප යොමු වන්නේ මහේස් හපුගොඩ සහෝදරයාගේ හඬපටය වන වමේ අර්චන තරඟයට කප්පාදු කළ නායකයෙක් අවශ්‍යයි යන මාතෘකාව තුළින් ඕපියුම ලෙෆ්ට් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට දුම් පිළිතුරු සම්බන්ධ ජංගම දුරකථන සාකච්ඡාවයි. මගේ අවබෝධය තමයි කතාව ඇතුළෙම තියෙන දේ මහේෂ් මහේෂ්ගේ තියෙන මචං මහේෂ්ම කියනවා කරලා මේ වෙලාවේ මේකක් කරන්න තිය තේරුමක් නැහැ කියලා. හරිද? එතකොට දේශපාලනයේ මේ මොහොතේදී වාමාංශික දේශපාලනයේ කියලා මොන යම් දෙයක් කිරීමේ අර්ථය මොකක්ද? හරි. එතකොට අර්ථයක් නැහැ. එහෙනම් නොකර ඉන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මහේෂ්ගේ අදහසෙන් එන්නේ ධනවාදී විසින්ම විනාශ කරනවා කියන එකද? කවුරුත් මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඒකේ ගමන රේකියව යනවා. ඒක ආරම්භ කරලා තියෙනවා. ඒක තුලින්ම ඒකේ වර්ධනය තුලින් විනාශයට යනවා කියන එක. ඒතර මිනිස්සු මැදිහත් වෙන්න ඕනේ නැහැ. මේක නිකන් සබහා ධර්මයේ තුල තරණාම්වාදීව සිද්ධ වෙන දෙයක්. පම ගොඩනගන්න නම් විශාල අපේ ඊගෝස් පදුවක් වෙන්න ඕනේ කියලා. හරි. එතකොට නම් මහේෂ් මුලින් කියන මේ වෙලාවෙ මුකුත් කරලා වැඩක් නැහැ කියන එකෙන්ම එක නැවත කැඩෙනවා. යාම කියන්නේ මේක ආයමත් සංවිධානය වෙන්න විදිහක් තියෙනවා. මෙන්න මේකයි විදිය. ඒක දිම දැන් එයා බෙල්ල දෙනවා ගීතනේට. යාමම කැමති මං කප්පාදු වෙන. කෙනෙක් පාවිච්චි කරේ ඉරනම් වාදයේද කියලා. ඒ කියන්නේ මේ වෙලාවෙ මුකුත් කරන්න බෑ. මේක ගලාගෙන ගිහලා මේක යනවා ධනවාදේ. මේකට මැදිහත් වෙන්න බෑ කියන්නේ මේකට අදාළ ඉරනමක් තියෙනවා. ඒක කාටවත් මැදිහත් වෙන්න බෑ. එතකොට කොහොමද දේශපාලනය කරන්නේ කියලා. අනිත් පැත්ත තමයි දැන් ඕකේ අනිත් පැත්ත කියනවා අපි නූතනවාදයේ දේවල් බය නැතුව මේ උගහ ගන්න ඕනේ කියලා. උගහ ගන්න ඕනේ කියලා රැඩිකල් කමක් වෙන්නවා. ඒ කියන්නේ එයා කියනවා අපි හොඳට අනින්න ඕනේ. අපි ගුච්චි සපත්තු දාන්න ඕනේ. මේ කෙල්වින් ඇඳුම් අඳින්න ඕනේ. කියලා පෙන්නනවා වෙන එකක්. ඒකෙන් රැඩිකල් එකක් පෙන්නලා අයවක්‍රව මේ ධනවාදෙටම මේ සෙට් වෙනවා. උදාහරණයකට මම මේ මැදින් මයින් උදාහරණයකට කවුද අරයාගේ මගුල උදාහරණයකට මගුල ඒක වෙන්න පුළුවන්. හැබැයි මේ දෙකම නෙවෙයිනේ. මේ දෙකම ආත්මීයව පරාජය කෙරුවා නම් ඔය දෙකම නෙවෙයි මේ විකල්පේ තියෙන්නේ. උත්තරේ තියෙන්නේ නේ. ඔව්. අන්නේ කාරක. එතකොට ඒක තමයි නූතනවාදයට දෙන්න පුළුවන් උත්තරේ. දැන් ඕක උත්තරේ. ඕක කියනවා දැන් ඕක ජැක්ම කියනවා. ඉන්ටර්වයුව එකක මම ගොඩක් කාලෙක ඉපෙක යා කියනවා මේ අද කරන්න දෙන එකම දේ තමයි මේ මාකට් එක ලිබරල් මාකට් එක පුළුවන් තරම් වර්ජනය කරන එක කියලා. ඔව්. වර්ජනය කරන එක කියලා යා කියන්නේ මේ ඒ කියන්නේ මේ තරගකාරීත්වය ඇතුළෙන්න ඕනේ. ඒ බඩු ගන්න ඕනේ. ඒක වෙනම කල්පනා. දැන් උදාහරණයකට දැන් මෙහෙ ගත්තොත් මෙහෙ ස්විස් වල තියෙන බ්‍රොකී හවුස් බ්‍රෝකන් හවුස් කියන එක සෙකන්ඩ් හෑන්ඩ් වුණාට ඒ සෙකන්ඩ් හෑන්ඩ් අඳින්න පුළුවන් අවුරුදු 5ක් කිසිම ප්‍රශ්නයක් නැතුව අඳුමක් අනිවාර්යයි. බාණ්ඩයක් ගත්තොත් ඒ බාණ්ඩේ මරණ කම්ම පිළෝන්නම් පරිභෝජනය කරන්න පුළුවන්. ඔව්. එහෙනම් පරිභෝජන සංස්කෘතියක් තියෙනවා. ඒකට මේ දැනුම බුද්ධියේ දැනුම සවිඥානික මිනිස්සු ඇතුළෙමින් ඉන්න ශීඝ්‍ර වශයෙන්.
මේ ධනවත් බුද්ධිමත් මිනිස්සු මේ ඔය જાති කරන්නේ කාර් එක ගන්න මේ බැරිකමක් නැහැ. හැබැයි මිනිස්සු බයිසිකලේ මේ පදින්නේ ලොකු මිනිස්සු පදින්නේ. ගන්න පුළුවන් ගන්න උවමනාවක්ම තියෙනවා නම් ඒ කියන්නේ යූස් වැලියු එකකට දාලා ගන්න පුළුවන් නම් මචං ගන්නෙ අවමේක. අවමේක. අඩ ජීප් නෙමෙයිනේ ගන්නෙ. ඔව් ඒකේ ඒ ගන්න එකට යාලට සාධාරණ තර්කයකුත් තියෙනවා ඒ ගන්න මිනිසුන්ට. කියන්නේ ඒක යූස් කරන්න අවශ්‍යයි. ඔව් යූස් වැලියු එක තියෙන එක්ස්චේන්ජ් වැලියු එක නෙමෙයි. එතකොට අර මේ මරුටි මොකද්ද මෙයා ගේන මේ මොකද්ද මෙයා කියන්නේ මේ මරුටි අතර මරුටි නේ මොකද්ද අර ප්‍රධාන වර්ග දෙක Audi Benz නේ. ඔව් ඔය දෙක අතර ඒ තරගේ මේ 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 කොට්ටාසෙට අදාළ නැහැ ඒක. ඔව්. දැන් ඒක ඒ සංස්කෘතිය දැන් ඔය පෙන්නනවානේ දැන් මේ අපිට දැන් ලංකාවෙත් ඔය පෙන්නවා දැන් කොහෙද නෙදර්ලන්තේද කොහෙද අගමැති බයිසිකලෙන් යන්නේ. ඒක එයාගේ පැෂන් එකක් නෙවෙයි ඒක. මෙහෙ අයගේ ජීවිතේ විලාසයක් අය දැක්කම දැන් මෙහෙ ඉන්න වෛද්‍යවරු දැන් මම හොඳට මේ ඔය ක්ලිනික් එකේ ඉන්නකොට හොඳට මම කරා ඉන්න ලොකුම දොස්තරගේ ඉඳලා ඒ අවට ඉන්නේ ඔක්කොම ඉන්නේ බයිසිකලෙන් එන්නේ. ඔයරලා බයිසිකලෙන් යන්නේ ගෙදර. මොකද එයාලට අතිරේක ව්‍යායාම ඊට පස්සේ ඕනේ ඒකත් ව්‍යායාමයක් නේ. ඔව්. එහෙම හැදිලා තියෙනවා. දැන් අපේ වෛද්‍යවරු කියලා කියන්නේ මොකද? ඔව්. කියන්නේ ඒක සමස්තේ නැවුණාට හැබැයි මේකනේ සංස්කෘතිය මේකනේ මේ විකල්පේ මේ නූතනවාදයට තියෙන විකල්පේ මේක. අන්තික මතෙන් දැන් ඔය කියන දැන් අපි කියන අපි අතරින්ම මතා මාස්ටර් වයි ස්ලේව් වයි දෙකම කප්පාදු කර ගැනීම රේකීය චින්තනය තුළ පුළුවන්ද? එයා මුලින්ම කියලා මේක සංවිධානය කරන්න දෙයක් නෑ මේකේ අපිට මුකුත් මේ වෙලාව කරන්න බෑ කියන ගමන් එයාම කියන අපි ට්‍රිම් කරගන්න ඕනේ එතකොට එකතු වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයාට එහෙම බලාපොරොත්තුකුත් තියෙනවා එයාට මොකක් හෝ මතන් ඒ කියන්නේ අර මගේ කුමාර ගුණරත්න මුයි මේගොල්ලෝ අතර හැදෙන වෙනසනේ මචං ඔය මට නම් දැනෙන්නේ. ඒ කියන්නේ කුමාර ගුණරත්න මට මොනා කරත් විශ්වාස කරනවා සමාජයේ සංවිධානය කරන්න පුළුවන් කියලා. හරි. එතකොට එයා දැනුම ප්‍රතික්ෂේප කරමින් සමාජ සංවිධානය කරනවා. හරි. මෙයා මචං සමාජ සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කරමින් දැනුම ගොඩනගන්න හදනවා. හරි. දැන් මේ දෙකේ එකතුව තමයි මෙයා ආයිමත් කියන්නේ මං කියන්නේ දෙවෙනි කොටස. අපි කපා ගන්න ඕනේ කියලා. එතකොට ඒ කපා ගැනීම මත කුමාර ගුණරත්නට අදාළයි මෙයාටත් අදාළයි. හරි මෙන්න මේ දෙක අතර මචං මං කියන්නේ මේ දෙක අතර සහජීවනයේ ගොඩනගන එක නිකන් ආටිෆිෂල් විදියට මෙන්න මං කපා ගත්ත මාව කියලා කරන්න බෑ. මේක නිකන් ආත්මීය පරිවර්තනයක්. ඔය මචං ඔය කතාව ඕන තරම් කියලා තියෙනවනේ. ඔය ඇයි ඔය කතාව කියන එක දැන් අපි උදාහරණයකට ගමු මචං. දැන් හිරුවේක ඇතුලේ ඔය ප්‍රශ්නාව නැවත අලුත් වැඩකින් ඔබ හමු වෙමු. ඔබ ඔන් රේඩියෝ.